ඒ කියන්නේ ෆේස් ටු ෆේස් හිටිනවා. ඒ හිටින වෙලාවෙදී දැනගන්න ඕනේ දැන් නම් මෙයාටයි මම මූණ දාලා ඉන්නේ. ඒකෙදි හරි ලස්සන දෙයක් තියෙනවා කියන්නේ යම් වෙලාව කර්මුණට මූල කර්මස්ථානෙට සතිය පිහිටියන මුළු ලෝකෙම අමතකයි. අපි ඕනම දෙයකට මූණ දැම්මනම් අපි ඕනම දෙයකට විෂයාවි මහක භාව ඇති වුණා නම් ඒ වෙලාව අපිට ලෝකයක් ප්‍රශ්න නැහැ. gedara dora ප්‍රශ්න නැහැ. චංචල නිශ්චල වස්තු ගැන ප්‍රශ්නයක් නැහැ. හරක බාහන ගැන ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මූණ දාපේක පිළිබඳව. මූණ දාලා තියෙන එක ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒක ප්‍රමාණ කළ හැකි. ඒක ප්‍රමාණ කළ හැකි කරදරයක්. ඉතින් කාටවත් තේරෙන්නේ ඇයි මේ අදාළ නැති දෙයකට ඔළුව දාගෙන ප්‍රමාණ කළ හැකි ප්‍රශ්න ජීවත් වෙන ඉතින් නරකද ලෝකේ ප්‍රශ්න ගත්තා නම් ඒකට වැඩි නරකද gedara dore ප්‍රශ්න ගත්තා නම් ඒකට වැඩි නරකද මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න ගත්තා නම් කියලා ඉතින් කොඩම පුදුමාකාර කරුණාවක් තියෙනවා මයි ළඟ නම් ඇත්තේම නැහැ. දැන් මේ කතා කරන්නේ මාතුකාණ මාතුකාට අදාළව කතා කරා. මේක හදපු ධම්මනිසන්ති හාමුදුරුව වැඩි කතා කරන්නේ කතා කරන්න ඉස්සෙල්ල භක්මන් කරන හිටිය ළඟ ගලවුරු ගිහද ඔරලෝසෝ තියෙනවා. සංසය විනාඩි 5යි. මම මේ කියන්න දන්නේ මේක මෙන්න මේකට මට උත්තර දෙන්න. මම වැඩි මල් සමහරලාට. ඔරලෝසෝ තියලා තමයි කතා කරන්නේ. ලොකු සංසය කාට කියත් එච්චරයි. දැන් අපි නෑනේ විනාඩි 5යි කියලා පටන් ගත්තොත් 55ක් යනවනේ. මේ මේ පොඩ්ඩකට කතා කරන්න බැරිද කියලා ඇහුවොත් මේ ගම්බම හැරිලා බැලුවොත් අය කෝච්චි එකට අවුල නැහැ කෑලි ඉතුරු වෙනවනේ. වර්ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ෂි. අතම් මෝතරසේ කතා කරන මාතුකා මේකයි. දැන් බුදුරජාණන්සේ කියපු දෙයක් මේ වගේ අපි ළඟට අවුරුදු 2600ක් එන්න ඔය අංජබජල් පිසිගේ පලාවන්ල වගේ තිබ්බනම් කෙරෙන්න බෑනේ. සංගීතකාරක සුවංශලා හරියටම පෙළගස්සලා දීපු නිසා අපි දන්නවා අසවල් සූත්‍රයේ අසවල් කාරණාව තියෙනවා. අනම්මනන්නේ අපි කියන දේවල් වල බලනකොට වල්පල් වල හැටි. ඒ කියන්නේ අපිට කවදාකවත් අර අරමුණට මුණ දාපු වෙලාවත් එහෙම නැත්නම් මේ ලෝකේ නන්නත්තර වෙන පිස්සු වඳුරෙක්ගේ හිතයි දෙක අතර වෙනස තේරෙන්නේ නැහැ. නැතුව නෙවෙයි. ඒකේ ඒ වෙනස තේරුම් ගැනීම ඥාන පිරිමිකමක් නැහැ. ඒ වෙනස තේරුම් ගැනීම පැවිදි උපයජ වෙනසක් නැහැ. ඒ වෙනස තේරුම් ගැනීමදී බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. මානවයාට තියෙන සුවිශේෂී හැකියාවක් තමයි ඔක්කොම විචල්්‍ය සාධක තියෙද්දි එක සාධකයකට හිත දාන්න පුළුවන්. ඒකට රිඩක්ෂනිසම් කියලා කියනවා. ඒකට විභජ්‍යවාදය කියලා කියනවා. මම අද කතා කරන්නේ අහවල් දේ ගැන කියලා එච්චරයි. ඒකට අදාළ ටික වචන නිර්වචනය කරගත්තා කතා කරා ගමන ගියා. ඒ කතා කරද්දී අන වටපීස් ඔක්කොම අපිට කෘෂිකර්ම උගන්නට උගන්වනවා. තක්කාලි පාත්‍ර හැදෙන බටු ගහ තනකොළයක්. තක්කාලි පාත්‍රේ තක්කාලි බටු ගහ තියන්න එපා. මිශ්‍ර භෝගවල තියෙනවා සුද්ධ භෝගවල නැහැ. අත්තානේ වැවෙන ඕනෑම පැලයක් තනකොළයක් නැත්තම් වීඩ්ස් කියලා කියන්නේ භෝගයට හොඳ නැහැ. එචා මේ සත්‍ය විපස්සනා කරනකොට විශාල කොටසක් කපලා දාන්න වෙනවා. ඇත්තටම වෙන්නේ ඒ කපලා දාන එක තමයි අපිට තියෙන ලාභය. ඕනේ මරමුණට හිත දැම්ම නම් ලෝකයක් ප්‍රශ්න වලට අපි හිත යන්නේ නැහෙනි. ගියද්දර ප්‍රශ්න වලට හිත යන්නේ නැහෙනි. මේ අදාළ මාතෘකාව විතරනේ තියෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ එකක් දැන ගැනීම නිසා බොහෝ දෙයක් නැති වෙනව නේද? ඒ නිසා ඊට වැඩි නරක දේ සියල්ලම දැනගන්න එක. මේ සියල්ල කියන්නේ කක්ක බෙට්ටක්. ඒක ගන්න හොදලා ගන්න දෙයක් නැහැ. ඊට වැඩි හොඳයි මේ හුස්ම කියලා කියන්නේ එහෙම නරක දෙයක්වත් හොඳ දෙයක්වත් රාගය දනන දෙයක්වත් මෝහය දනන දෙයක් නැහැ. ආස්වාසිලයි ප්‍රසවාසි නැහැ ප්‍රසවාසිලයි ආස්වාසි නැහැ බලන්න දෙකම කරන්න පුළුවන් නම් කරන්න බෑ. ඒ දෙන්න අතර කවදාකවත් ගැටුමක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට හරියට සපේලා උත්තර ලියන්න පුළුවන් නම් ඔය විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියන එක තමයි ලියන රචනෙ පොඩ්ඩක් අරගෙන කියවලා බලන්න. මට දැන් නම් පඬිතේ වගේ එහෙම කියත හැකි. නමුත් මම මාස 18ක් විතර රචනා ලිව්වා පඬිස් වංශේ ගාව හැමදාම මට බැන්නා. කිසිම දවසක ගනුදෙනුවක් උනේ නැහැ. සයිඩු දන්නව මම සීරියස් භාවනා කරනවා. හැබැයි ලියන දේ යන්නේ කොහෙද මල්ලේපොල්. පස්සේ වියට්නාම් හාමුදුරනේ කැවිලා කිව්වා ඔබ වාන්ති හදිහිට මාන්ති වෙනවා. ඒ හාමුදුරචර භාවනා කරන කෙනෙක් මෙන්න පොඩි පොතක් තියෙනවා. මෙන්න මෙච්චරයි කියන්න ඕනේ.
මේ උසාවියේ නඩුවට අදාළ මෙච්චර ඔයාගේ ওই අයිය රැට කෑවේ මොනවද අල්ලපු ගෙදර මේ මේ කොරෝනා තියෙනවද ඒ අල්ලපු ගෙදර මිනිස්සු වෙන ගෑණියෙක් එක්ක බුදිනවද අදාළ නැහැ නේ කාරණාව කියවෙන්නේ නැහැ නේ ඉතින් මට ඒ තේරුණෙත් නැහැ එතකොටම වගේ සයිඩෝ ට්‍රාන්ස්ලේටර් ලව්වා අපි හැම ගෙදරක හැම කාමරයකම දොරේ ගස්සලා තිබුණා කමඨාන් සුද්ධකරනකොට මෙච්චරයි කියන්න ඕනේ වෙන වෙන දේවල් වැදගත් ඇති හැබැයි ඒක රාග වේ පුල්ලත්වයට බලපාන මේකට අදාළ වෙන්නේ ඉතින් අදාළ නඩුවට දාලා කොටස විතරයි මාස 18ක් විතර පුදුමාකාර බැනුම් ඇහිල්ලක් ඇහුවා සෙනගේ ඉස්සරහා මට බයිනෝ ඉවරනාට පස්සේ කතා කළ දවසක් කියනවා ඒ සුදු ආම්තුරු කට්ටියක් හිටියා ඉතසිකෝ මේ හාමුදුරන් තේන්න ඔබට බැරිද පොඩ්ඩක් කියලා දෙන්න මේ භාවනා කමටහන් සුදුරන්ට කියන්න ඕනේ මෙච්චරයි කියලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මට එහෙම කිසිම අධිකාරී ශක්තියක් ඇත්තේ නැහැ ඒගොල්ලෝ අහන්න කැමතිත් නැහැ ඒගොල්ලෝ ඔක්කොම දන්නවනේ ත්‍රිපිටකේ ඒගොල්ලෝ මට උගන්වන්න දෙනවා ඌක මේ පටිච්චසමුපාදේ මෙහෙමයි බලන්නේ දුක්ඛාරි සත්‍ය දාලා මෙහෙමයි බලන්නේ සුද්ධාෂ්ටක කියන්නේ මේක කන රත් වෙන්න ගහන්න හිතෙනවා හරකා මී හරකා අඳුරන්න නැතුව ඉලහරකමී හරකා දන්නේ නැතුව මේ මුළු ත්‍රිපිටකය ගැන කතා. ඒක අපිට හරිය ලස්සන ආදර්ශයක් වුණා සත්‍යපාසල කරන්න ගියම අපි අබෞද්ධයෙත් නේ කතා කරන්න කිසිසේත්ම බෞද්ධ වචන පාවිච්චි කරන්නේ නැහැ. නිකන් ලැජ්ජ හිතන එක පාට බුදුහාමුදුරු කියලා කියුණත් මොකද අහගෙන ඉන්න එක නම් බුද්දේ බුද්ධාගම නෙමෙයි. මේක සයන්ස් එකක් මෙතන තියෙන්නේ. ආගමක් නෙමෙයි. අන්නේ විදිහට මේ විෂයාභිමුඛ භාග එතන අසම්මෝස රසය ඇති කළ දුන්න අපේ ජීවිතය හරි සරලයි. එහෙමනේ අපි අවුරුදු 6 වෙන්න ඉස්සලා තිබුණේ. අවුරුදු 6 වෙන්න ඉස්සලා අපිට එකයි ඕන කරලා තියෙන්නේ. මොකක් හරි තිබ්බා අම්මට කිව්වා ඇඬුවා අම්බුරා නම් hina වුණා නැත්නම් ඇඬුවා දමල ගල පොලේ දමල ගැව ඉවරයි. අපිට නඩු දාන්න බෑ ඒ කාලේ. අපිට නීතියෙන් දඩුවම් කරන්න බෑ. මොකද ඒ අහිංසක හිතක් තිබුණේ. දැන් අපිට පේන්නේ ඒක හිතා ගන්න බැරි තරම් ඈත කියලා නෑ. ඒකෙන් තමයි පටන් ගත්තේ. බොහොම සරල. ඒක තමයි මේ අවුල් කරන දේ. ඒක තමයි අපි අපේ දරුවන්ට කරන සාපේ. උන්ගේ ඔළුව වලට නානා ආකාර කුණු හරප දානවා. සිංහල බුද්ධාගම වැයන්, පවුල රැකපන්, කුල වංශ රැකපන්, මොන රහිද්දද්ද මහයුන්ටත් නැහැ එහෙම එකක්. රකින්නේ මොකද්ද? අඩුවනේ ඉඳගෙන ඉන්න බව දැනගන්න ඕනේ කිව්වනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇවිදිනලා ඇවිදින බව දැනගන්න ඕක ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක පොඩි එක අපිට කියලා දෙයි. අපි යන හරියට ඉගෙන ගත්තා මේ අදාළ කාරණාවට මාතෘකාවට අදාළව කතා කරන දේවල්. ඉති ළමෙන්ට මොනව හිතෙනවද දැන් නැ මේ වැඩි හිටියෝ කමටහන් සුද්ධ කරනකොට මං අහලා නැහැ තා මේ ප්‍රශ්නේ. උන්ට බඩේලියනවා ඇති. වක්කාරේනවා ඇති. අයියෝ මේ මිනිස්සුන්ට මේ කියන්න ඕනේ කාරණාව කියා ගන්න නැතුව මේ අම්මයි තාත්තයි දෙන්න දියා බැලුවොත් එimhe සතිය තියෙන ළමෙක් කොහොම හිටීද කියලා හිතන්නේ බලන්න. පොඩ්ඩක් සතිය උගන්වුවාට පස්සේ ඌම CCTV කැමරා එක වගේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලාට කියනවා කියමන් තමාට අම්මලා රෙද්ද රීගෙන ඇවිල්ලා අපිටත් කියනවා. අනේ සාංශ මේ ළමයා නිසා මොන දෙයක්වත් ගෙදර කරන්න බෑ. මේ එක දවසයි සති පාසලට ආවේ මෙහෙම බලන්නකෝ බඩු. ඒ කියන්නේ ඒක අහිංසක ගුණයක් මෙතන තියෙන. ඒක මේ විදුහුරුයි තමයි. හැබැයි ඒක ආගමක් ධර්මයක් ඔය ඒ গুপ্ত දෙයක් මොකක්වත් නැහැ.